සමෘද්ධි ව්‍යාපාර බැංකු පද්ධතිය තිබෙන පරිගණක දත්ත පද්ධතිය අවුරුදු 10ක් විතර තිස්සේ හරියට ක්‍රියාත්මක වෙලා තිබුණා නම් අද අස්වැසුම වැනි මොන ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. සමහර බැංකුවල පරිගණක නුත් දානවා මැනුවලුත් කරනවා. සමහර බැංකුවල මැනුවල් විතරයි කරන්නේ. තියෙන ප්‍රශ්නේ වැඩි වුණා මිසක පරිගණක හඳුන්වා දීම තුළින් ප්‍රශ්න අඩු වෙලා නැහැ. විගණක අධිපතිතුමා තවදුරටත් පැහැදිලි කරයි. දැනට දිස්ත්‍රික්ක 5ක ප්‍රශ්නයක් නැහැ. නමුත් දිස්ත්‍රික්ක 20ක බැංකු 77ක තාම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික විසඳා ගන්න ඕනේ ඉක්මනින්. කළුතර, අනුරාධපුර, මඩකලපුව, කිරිනොච්චිය, මන්නාරම, යාපනය සහ මුලතිව් කියන දිස්ත්‍රික්කවල තියෙන සියලුම බැංකු දැන් පරිගණකගත කරලා, ඒ කියන්නේ ගනුදෙනු කරන රෙජිස්ටර් කරලා, ණය ඇතුළත් කරලා, වෙන සියලුම තොරතුරු ඇතුළත් කරලා ස්වයංක්‍රීයව ගනුදෙනු කරනවා. ඊට අමතරව අනිකුත් දිස්ත්‍රික්කවල යම්කිසි බැංකු කීපයක් තියෙන හැට ගාන තාම ගනුදෙනු කරලා ලියාපදිංචි කරලා, ණය ඇතුළත් කරලා, ඒ වගේ 100% ඉවර වෙලා නැහැ. අනිකුත් ඒවා යම් යම් මට්ටම්වල තියෙන්නේ. අපි බැංකු 35ක තැන්පත් ගිණුම්වල මැනුවල් ක්‍රියාවලිය නවත්තලා තියෙනවා. අපේ බැංකු පද්ධතිය හරහා මුදල් ගෙවන්න නම් මුදල් අමාත්‍යාංශ කොන්දේ එකක් තමයි ඩිජිටලයිසේෂන් දැන් ඔය කියන කතාව. දෙක තමයි මහ බැංකුවේ නියාමනයට ලක් වෙන්න ඕනේ කියන එක. ඒක නියාමනය වුණාට පස්සේ අපි බලන්නේ. අපට නියාමනය කරන්න කියලා කියන්න බලයක් නැහැ. මහ බැංකු නියාමනය පිළිබඳ අපේ රාජ්‍ය අමාත්‍යමත් මුදල් රාජ්‍ය අමාත්‍යම ඇතුළු මහ බැංකු අධිපතිතුමත් සමග දැන් සාකච්ඡාවක් කළේ ඒ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව හරහා අපි ඉක්මනින්ම උත්සාහ කරනවා ඒ කටයුත්ත කරන්න. මහ බැංකු නියාමනය ආපු හැටිය අපි කෙලින්ම මේක බාර දෙන විදිහට කෝප් එකට අපට අයිති නැහැ. එතකොට රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.